ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝ එකෙන් අපි හොයා බලන්න යන්නේ නේටෝ සංවිධානය සහ ජර්මනිය නිපද වූ ඉතා නවීන සහ විශාලම ගුවන් ආරක්ෂක පද්ධතිය ගැනයි. ඉතින් මේ නවතම ඇන්ටි එයාක්‍රාෆ්ට් පද්ධතිය රුසියාවට දැඩි අභියෝගයක් එල්ල කරමින් පවතිනවා. ආරංචි මාර්ගවලින් සඳහන් වෙන්නේ නේටෝ සංවිධානය සහ ජර්මනිය රුසියාව සමග යුද්ධයකට පෙර සූදානමක් වශයෙන් මෙම පද්ධතිය නිපද වූවා කියලා. අපි බලමු මේ නවීන ගුවන් ආරක්ෂක පද්ධතිය රුසියාවට කොපමණ බලපෑමක් එල්ල කරනවාද කියලා සහ මෙම ඇන්ටි එයාක්‍රාෆ්ට් පද්ධතියේ විශේෂතා පිළිබඳව. අපි මුලින්ම බලමු නේටෝ සහ ජර්මනිය නිපද වූ ස්කයි රේන්ජර් කියන ඇන්ටි එයාක්‍රාෆ්ට්, ඒ කියන්නේ ගුවන් ආරක්ෂක පද්ධතිය ගැන. ඇත්තටම මේ ස්කයි රේන්ජර් කියන්නේ ඇන්ටි එයාක්‍රාෆ්ට් ට්‍රක් එකක්. මේ ට්‍රක් එකට ඕනෑම ස්ථානයකට ගිහින් ආරක්ෂාව සපයන්න පුළුවන්. මේ ස්කයි රේන්ජර් මල්ටි සෙන්සර් පද්ධතියට කිලෝමීටර 20ක විශ්කම්බයෙන් යුත් පරාසයකින් ඕනෑම මිසයිලයකට, කාල්තුවක්කු ප්‍රහාරයකට, ඩ්‍රෝන් ප්‍රහාරයකට ඉක්මනින් ක්‍රියාත්මක වී එම ප්‍රහාර වළක්වන ආරක්ෂක වළල්ලක් වශයෙන් ක්‍රියා කරනවා. මේ ස්කයි රේන්ජර් කියන අමාරුකාරයා නිසා විශේෂයෙන්ම ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාරවලට කිසිදු අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඉතින් අනාගතයේදී යුද්ධයක් හටගත්තොත් මේ ස්කයි රේන්ජර් කියන අමාරුකාරයා නිසා රුසියාවට ඉතාමත් අභියෝගයක් එල්ල කරනවා. ඊළඟට අපි බලන්න යන්නේ ස්කයි ගාඩ් පද්ධතිය ගැන. ඉතින් මේ ස්කයි ගාඩ් පද්ධතිය ගොඩබිමේ පිහිටා තිබෙන එයා ඩිෆෙන්ස් යුනිට් එකක්. නේටෝ සහ ජර්මනිය හදපු මේ ස්කයි ගාඩ් පද්ධතියට අඩංගු වෙනවා මිලිමීටර 35 ගුවන් යානා නාශක තුවක්කු සහ ගොඩබිමේ සිට ගුලට මිසයිල දියත් කිරීම වලින් සමන්විත ඉතාමත් භයානක එයා ඩිෆෙන්ස් පද්ධතිය. මේ පද්ධතිය තුවක්කුවලට කිලෝමීටර 5කට වඩා වැඩි දුරකින් පිහිටි ඉලක්කවලට ඉතාමත් නිවැරදිව පහර දීමට හැකියාව පවතිනවා. ඉතින් මේ පද්ධතියේ තවත් විශේෂත්වයක් තමා එකවර මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දක්වලා මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර නවතා දැමීමයි. ඉතින් අපි කලින් කතා කරපු ස්කයි රේන්ජර් ට්‍රක් එකට යම්කිසි හේතුවකින් මගහැරෙන ඕනෑම ගුවන් තර්ජනයකටම මේ බලවත් ස්කයි ගාඩ් පද්ධතිය මගින් විනාශය ඉක්මනින් ලබා දෙනු ඇත. අපි දැන් බලමු ස්කයි ගාඩ් පද්ධතිය සම්පූර්ණ කරන ස්කයි ෂීල්ඩ් පද්ධතිය ගැන. ඉතින් මේ ස්කයි ෂීල්ඩ් කියන්නේ මිනිසුන් රහිත වෙනත් ප්‍රදේශයක හෝ මූලස්ථානයක සිට පාලනය කළ හැකි ඉතා බලසම්පන්න ආයුධයක්. ඉතින් රුසියාවට මේ බලසම්පන්න ආයුධය විනාශ කිරීමට ඉතා වෙහෙසක් දරන්නට සිදුවෙනවා. ඒ මොකද කියනවා නම් මේ ආයුධය විනාශ කිරීමට රුසියාවට ප්‍රහාර කිහිපයක් එල්ල කරන්නට සිදුවීමයි. මේ ස්කයි ෂීල්ඩ් ගන්න එකේ තිබෙන හිස රවුම් හැඩය නිසා මිලිමීටර 35 උණ්ඩ ඩ්‍රෝන් සහ මිසයිල වලට ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සුවිශේෂී ස්කයි ෂීල්ඩ් පද්ධතියට විනාඩියකට ප්‍රහාර 2000-4000 අතර ප්‍රමාණයක් නිකුත් කරන්න හැකියාව පවතින අතර සතුරාගේ ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර ඔවුන්ගේ ගමනාන්තයට යාමට පෙර විනාශ කිරීමේ හැකියාව මේ ස්කයි ෂීල්ඩ් පද්ධතිය සතු වෙනවා. ඊළඟට අපි බලමු මෑත කාලයේදී යුක්‍රේනයට දුන්න ස්කයි නෙක්ස් පද්ධතිය ගැන. මේ ආයුධය මිලිමීටර 35 ඕලිකෝන් MK3 රිවෝල්වර් තුවක්කු 4කින් සමන්වන විත අතර අපි ඊළඟට කතා කරන්න යන ස්කයි මාස්ටර් පද්ධතියට සම්බන්ධ වෙනවා. ස්කයි මාස්ටර් පද්ධතිය ඇති එම මොහොතේ යාවත් කාලීන වන දත්ත සමග ස්කයි නෙක්ස් හට සතුරු මිසයිල සහ ඩ්‍රෝන යානාවලට ඉතා පහසුවෙන් විනාශ කිරීමට හැකියාව ලැබෙනවා. අවසාන වශයෙන් අපි බලමු නේටෝ සංවිධානය සහ ජර්මනිය එක්ව නිපද වූ ඉතාමත් සුවිශේෂී ස්කයි මාස්ටර් කියන විධාන සහ පාලන පද්ධතිය පිටුපස තිබෙන මොලය පිළිබඳව. මේ ස්කයි මාස්ටර් හැම මොහොතේම කාලීන දත්ත රැස් කර ගන්නා අතර තර්ජන හඳුනාගෙන ඒවාට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ස්කයි රේන්ජර්, ස්කයි ගාඩ්, ස්කයි ෂීල්ඩ්, ස්කයි නෙක්ස් හට විධාන ලබා දෙනවා. මේ සියලුම ආයුධවලට ප්‍රධාන මෙහෙයුම් ඒකකය වන්නේ ස්කයි මාස්ටර් පද්ධතියයි. ඉතින් මේ ප්‍රධාන ආරක්ෂක වළලු නිසා, ඒ කියන්නේ ස්කයි රේන්ජර්, ස්කයි ගාඩ්, ස්කයි ෂීල්ඩ්, ස්කයි නෙක්ස් නිසා කිසිදු සතුරු ගුවන් ප්‍රහාරයකට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඉතින් මේ නවීන ජර්මානු ගුවන් ආරක්ෂක පද්ධතිය සමග නේටෝ සංවිධානයේ ඉතාමත් ශක්තිමත් ආරක්ෂක වළලු කිහිපයකින් යුත් ජාලයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් රුසියානු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලට මෙම ආරක්ෂක ප්‍රදේශයට ඇතුළු වෙන්න පුළුවන්කම ලැබුණත් මෙම ජර්මානු ගුවන් ආරක්ෂක පද්ධතියට එම සතුරු ප්‍රහාර විශාල හානියක් කිරීමට පෙර ගුවනේදීම විනාශ කර දමනු ලබනවා. ඉතින් මේ රුසියානුවන්ට ජර්මනියට සහ නේටෝ සංවිධානයට අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වේද? ඔබේ අදහස කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි වගේ හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලෝ සැමට සුබ දවසක්.